රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත සම්බන්ධ නඩුවෙන් වසන්ත නිදහස් වසන්තට එරෙහි සාක්ෂි පරස්පර විරෝධී මහේස්ත්‍රාත් කියයි රට ගොඩනගන්න අත්විවාරමක් දාන්නයි බලය දුන්නේ රට විනාශ කරන්න බලය දුන්නේ නැහැ ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමි කියයි මහනා හිමියරුන් දැනුවත් කිරීමෙන් පසු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විවෘත ප්‍රකාශයක් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියයි තැටියක තියලා රට දින එක පාවා දීමක් ලොකු ලේ ගැලීමක් සිදු වෙන්න පුළුවන් පෙබරවාරි 8ට කලින් නවත්වන්න සරත් වීරසේකර මහනා හිමියරුන්ගෙන් ඉල්ලයි මෛත්‍රී කතෝලික ජනතාවගෙන් සමාව ගනි විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුල මගේ රටේ වැඩි සිද්ධියක් වීම පිළිබඳව සමාවගත් මෛත්‍රී යලි ජනපති හිණ දකි මෛත්‍රීගේ සමාව පිළිගන්න සූදානම් නැති කතෝලික සභාව ටැන්සානියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ අද ටෙලිවැකියෙන් මැතිවරණයට ඇඹරෙන ආණ්ඩුව ගැන හා රනිල්ගේ ෆෝන් එකක් චෙක් කරන්න ඕන කියන අනුර දේශීය පුවත් වෙතටයි ප්‍රථමයෙන් අවධානය ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් අද නිදහස් කෙරුණා. එම නියෝගය ලබා දුන්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින්. කෙසේ වෙතත් ඔහුට එරෙහිව පවතින තවත් නඩු කිහිපයක් නිසා වසන්ත මුදලිගේව යලිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හේයින් ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයේ හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. එම ඉල්ලීම පිළිබඳ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නා. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත අත්නෝමතික ලෙස භාවිත කළ අවස්ථා අතීතයේ පිරික්සීමේදී පෙනී යනවා. ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දීර්ඝ කාලයක් රිමාන්ඩ්ගත කිරීමේ චේතනාවෙන් පොලිසිය මෙම පනත භාවිත කලවස්ථා නිරීක්ෂණය කළ හැකි මෙම සැකකරුට එරෙහිව මොටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයන් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන වශයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා මොටිවේෂන් අප්පච්චි නැමැති සාක්ෂිකරු ලබා දී ඇති ප්‍රකාශය තුලින් අර්ගලයේ මුලදී සාමකාමී ආකාරයෙන් පැවතුණත් සැකකරු ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊට එක්වීමත් සමග ඒ ප්‍රචණ්ඩ වූ බව ප්‍රකාශ කර තිබෙනවා නමුත් වසන්ත මුදලිගේ නැමැති සැකකරු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙවූ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සඳහා උපදෙස් දුන් බවක් මොටිවේෂන් අප්පච්චි නැමැති සාක්ෂිකරුගේ සාක්ෂි වලින් අනාවරණය වන්නේ නැහැ. ඒ වගේම ගැමුණු විජේරත්න නැමැති සාක්ෂිකරුගේ සාක්ෂි වලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග මුදල් හුවමාරු කරගත් බව සඳහන් කර තිබෙනවා. ඒත් පොලිසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළද එම විමර්ශන වලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධකම් පවත්වමින් මුදල් ලබාගත් බවක් අනාවරණය වී නැහැ. ඒ අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනමක් නොමැති හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා. මෙම සියලු කරුණු පිරික්සීමේදී සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර වසන්ත මුදලිගේ නිදහස් කරන බවත් අවසානයේදී සිය නියෝගය තුලින් සඳහන් කර සිටියා. කෙසේ වෙතත් වසන්ත මුදලිගේට එරෙහි තවත් නඩු කිහිපයක් පවතින අතර එකක් සිකුරාදා දින විභාගයට ගැනීමට නියමිතයි. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ පැවරු නඩුවෙන් වසන්ත මුදලිගේට ඇප ලැබුණද අනෙක් නඩු නිසා නැවත රක්ෂිත බන්ධනාගාරයට ඔහුව රැගෙන ගියා. අයියෝ මෙහෙට යන්න මෙහෙවත් යන්නකෝ පස්සට 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 යන්න විකාරය වෙන්න පස්සට යන්න හොරගල ඉඳෙන්න ඔතන්න කොහේ යනගෙන බඳ කොල්ල හරි ඉරාණි දස්තවාදී ආදරේ ආදරේ ජය වේවා
අයියා මේ වෙද්දි දින 160කට වැඩි කාලයක් ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ යටතේ අත්අඩංගුවේ හිටියා. ඒකට සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යවරයා විදිහට අස්සම් කරපු ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ යටතේ කරපු රැඳවුම් නියෝගය ඉඳලා තමයි මෙච්චර කාලයක් වසන්තට ඉන්න උනේ. අපි සමාව ඉල්ලන්න ඕනේ. මේ රටේ දෙමළ මුස්ලිම් ජනතාව අවුරුදු 30ක් තිස්සේ මේ බොරු සාක්කි වලට යට වෙලා තමුන්ගේ ජීවිතේ සම්පූර්ණ නිදහස අහිමි කරගනිද්දී මේ වගේ ව්‍යාපාරයක් අපිට ගොඩනගන්න බැරි වුණා. මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් මේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත කියන ජඩ පනත පාලකයන්ගේ තමුන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්නා මේ පනත නිසා මේ වෙනකොට අපේ රටේ પરම්පරා ගණනාවක් දුක් විඳලා තියෙනවා. මේ ඓතිහාසික නඩු තීන්දුව පෙන්නවා ඒ පනත කොච්චර අසාධාරණ පනතක්ද කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ විවෘත ප්‍රකාශයක් මහානාහිමියරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. ඒ දේශහිතයිශී සංවිධාන එකමුතුව අද අස්කිරි මහා විහාරයේ වෙත පැමිණි අවස්ථාවේදී තැටියක තියා රට ලබා දීම පාවා දීමක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මේ අතර ප්‍රකාශ කර සිටියේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් සමාජය තුළ යලිත් කතා පහක් නිර්මාණය වී තිබෙනවා. ඒ පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්වපාක්ෂික හමුවේදී මේ පිළිබඳව සාකච්ඡා වීමත් සමගයි. එම සාකච්ඡාවට එක් වූ සමහර පක්ෂ නායකින් 13 වන ව්‍යවස්ථාව යලි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය අකමැත්ත පළ කර තිබුණා. එවැනි පසුබිමක මේ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා දේශහිතර්ශී ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් පිරිසක් අද අස්ගිරි විහාරස්ථානයේ වෙත පැමිණියා. විවිධ ජනකොටස් අනුව මෙරට බෙදුවොත් එහෙම අන්තිමට සිංහල දෙමළ කෝලකාර වගේ ඇති වෙන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවේ දහසුන නැහැ. ඒ අලුත් ව්‍යවස්ථාව දැන් හතර ඉවරයි. එයාට ජනවරුමක් නැහැ. අලුතෙන් තීරණ ගන්න. එතනම මේ රාජාසන කතාවේදී මෙයා මේක කරලා තුනෙන් දෙක අනුමැතිය ගත්තොත් ඒක ව්‍යවස්ථාවක් වෙනවා සර්. ඒ එහෙම වුණොත් මෙරට බෙදලෙකට. ඒකට අපිට ලොකු ලේගල්මක් ඇති වෙනවා. දුන්නත් ගන්නේ නැහැ. ඒක අපි කෙසේ හෝ කැප්පෙටියාගොඩ සිරිවිමල මහනා හිමියන් බැහැදක 13 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි. ආදී තත්ත්වය තමයි මේ ව්‍යවස්ථාව තියෙනවා මම ඒක කරනවා. ඕන නැත්නම් මේක වළං කරා. ඉතින් අපි කියන්නේ දැන් ජීවිතය මොකී කියන විදිහට දැන් ඒකට බලයක් නැහැ බලයක් කියන්නේ. ඒයි මේ පිළිසම් වෙච්ච එකක් නෙමෙයි. ඒ වගේම මේ රට විනාශ වෙගෙන යනකොට ගොඩනගන්න අත්වර්මත් ගන්න මේ දුන්නේ. මෙතර 13 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද අද කොළඹ පදනම් ආයතනයේ දීප වැතුණා. වර්තමාන කිසිදු ජනබලයක් නැති මේ රූකඩ නායකයා යොදාගෙන බලාපොරොත්තු වෙන උපාය මාර්ගය ක්‍රියාත්මක වන්නට ඉඩ නොදිය යුතුයි. දෙල් විතාල උන්ට පොල් කියන්නාසේ රට ඉල්ලන්නේ එකක් මේ දෙන්න යන්නේ එකක් මේ අවශ්‍යතාව ඒකාන්ත වශයෙන්ම කොටි ත්‍රස්තවාදී සහ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව ඉදිරිමත් මේ ඒකාන්ත වශයෙන්ම පාදේ කළ යුතුයි. විශේෂයෙන්ම පොලිස් බලතල දෙනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්න වෙන්නේ සාමකාමී ආයුධ නැති පොලිසියක් මිසක් මේ පොලිස් බලතල දුන්නොත් අපේ රට විශාල ප්‍රශ්නකට මුහුණ දෙනවා. කිසිසේත්ම පොලිස් බලතල දීම කරන්න බෑ. මේ 13 ලබා දීමේ මූලික පියවරයන් හිමින් සිදු කරමින් පවතිනවා. එනිසා අපි නැවත කියනවා එල්ටීටීට විදුම්වාදයට ජාතිවාදයට හිස ඔසවන්න රනිල් වික්‍රමසිංහ මහත්මිය සැරසෙනවා නම් ඊට එරෙහිව එතුමා මහමග සටන් ඉල්ලනවා නම් අපි මහමග සටන් වලින් පරාජය පත් කරන්න ලෑස්ති. ජීවිත ඉල්ලනවා නම් ජීවිත වලින් මේක පරාජය පත් කරන්න ලෑස්ති. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන්ම සමාව අයද සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමා තරඟ කිරීමට සූදානම් බවත්
හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නායකයා 27 අවුරුද්දක් හිරේ හිටියා. හිරේ ඉඳලා හිරෙන් එළියට ඇවිල්ලා රටේ ජනතාව යාව රටේ නායකයා කළා, රටේ ජනාධිපති කළා. ඒක නිසා මම පැහැදිලිව කියන්නම්, මම මේ කිසි දෙයකින් පස්සට යන මිනිහෙක් නෙවෙයි. මම මොන කුමන්ත්‍රණයකටවත් බය වෙන්නේ නැහැ. නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය මම හොඳට කියවලා තියෙනවා. මට මේ මොන වද දුන්නත් මම ඉදිරි ජනාධිපති වර්ණයක් තරඟ කරනවායි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මම දන්නා පරිදි කිසිසේත්ම කතෝලික ජනතාව මම පිළිබඳව වෛරයක් හෝ ක්‍රෝධයක් නැහැ. මම විශේෂයෙන්ම කතෝලික ජනතාව ජීවත් වන වත්තල, ජායාල, මීගමුව, හලාවත, වෙන්නප්පුව, කටාන ඔය කියන ආසනවල පහුගිය අවුරුදු 4 මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ මම ගම්වල ගිහින් තියෙනවා මගුල් ගෙවල්, මල ගෙවල්, පින්කම් උත්සව, බර්ත්ඩේ පාටි, ළමයින්ගේ වැඩිවියටපත් වෙනාම තියෙන උත්සව ඔය ඔක්කොම ගිහින් තියෙනවා. මම ඉතාම සාදරයෙන් ඒ අය මාව පිළිගන්නේ. මම අවුරුදු 15-16 තමයි බයිබලයේ කියවෙව්වේ. මගේ පාලන කාලය තුල මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳව මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලාද එකතැන් වෙලා සිටින ජනතාව වෙනුනොත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා මගේ පාලන කාලය තුල මගේ රටේ වැනි සිද්ධියක් වීම පිළිබඳව. ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා මේ ජීවිත විනාශ වීම පිළිබඳව. මේ නඩුවේ පැහැදිලිවම කියලා තියෙන්නේ මම වැරද්දක් කළා කියලා නෙවෙයි, ජනාධිපතිවරයා විසින් පත් කරන අද නිලධාරීන් යම් වැරද්දක් බරපතල වැරද්දක් කළොත් ඒ වැරද්දට ජනාධිපතිවරයාද වගකී යුතු වන්නේය. මම ඒක ගෞරවයෙන් පිළිගන්නවා. මට පුළුවන් විදියට මම මේක හිතවතුන්ගෙන් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගෙන් සමාව ගැනීම පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසනවා. කොළඹ අගරදුගුරු පදවි ජන සම්නිවේදන අධ්‍යක්ෂ ජූට් ප්‍රනාන්දු පියතුමන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පවසා සිටියා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කියනවා තමන්ගේ පහළ හිටමු නිලධාරීන් ඒ වගකීම් පැහැර හැරියා, ඒ වගේම ඒ අය තමාව දැනුවත් කළේ නැති නිසා තමයි තමා වරදකරුවෙක් විදියට මේ දඩමුදල ගෙවන්නට සිද්ධ වුණේ කියලා. දැන් එතුමා මං හිතන්නේ මේ තීන්දුව හරියට කියවලා නැහැ, එක්කෝ මන් දන්නේ නැහැ මේක ඉංග්‍රීසියෙන් තිබුණේ ඒක නිසාද කියලා. එතුමා මේ නඩු තීන්දුව ගැන හාංකවිසියක්වත් දන්නේ නැතුව නිකන් මාධ්‍යයට ඇවිල්ලා රඟපෑමක් කරන්නට එපා. අපේ කතෝලික සභාව, කතෝලික පියතුමන්ලා මේ නඩු තීන්දුව හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි එතුමා කියනවා මේ කතෝලික ජනතාව එතුමාව බොහොම සාදරයෙන් පිළිගන්නවලු. ඉතින් මම කියනවා මේ සාදරයෙන් පිළිගන්නව නම් ඔබතුමා යන්නකො කුච්චිගඩේ පැත්තට, කටුව පිටිය පැත්තට, මේ මීගමු පැත්තට ගිහිල්ලා මේ කතෝලික ජනතාවත් එක්ක එකට ඉන්නකො බලන්න. එතකොට ඔබතුමාට තේරෙයි කතෝලික ජනතාව කොහොමද ඔබතුමාව සාදරයෙන් පිළිගන්නේ කියලා. එතුමා කියනවා මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මම සමාව ඉල්ලනවායි කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලන්නේ මේ එතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් නෙමෙයිනේ. කතා කරද්දි වගකීමක් ඇතුව කතා කරන්න කියලා කියනවා. ඒ වගේම දැන් එතුමා කියනවා මේ කතෝලික ජනතාවගෙන් එතුමා සමාව ඉල්ලනවායි කියලා. දැන් මේ අවුරුදු 4කට පස්සේ සියල්ල සිදු වෙලා එතුමාව කරමුලටම ගිලෙන්ඩ යද්දි තමයි මේ සමාව ඉල්ලන්න මතක් වෙන්නේ. එහෙම සමාව ඉල්ලුවයි කියලා මේ නඩු තීන්දුවකින් නිදහස් වෙන්නට බෑ. රටේ ආරක්ෂාව නිකන් වලපල්ලට දාලා එතුමා සමාව ඉල්ලන්නට උනේ මුළු රටේම ජනතාව වෙනුවෙන්. අපේ රටේ මිනිස්සු ගොන්නු කියලා හිතන්නට එපා. ඒ අය රැවටෙන්නේ නෑ ඔවට. කවදාවත් එතුමාට ඡන්දෙ දෙන්නට තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. ජනතාව එතුමාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. නිදහස ගැන ටෙලිවැකි කිහිපයක් ලියනවා කියලා අප ඊයේත් මතක් කළානේ. අද ලියන්නේ 215 වැනි ටෙලිවැකිය. දැන් අප ඊයේ ප්‍රශ්න කළේ අපි ඇත්තටම නිදහස්ද කියලානේ. නිදහසින් වසර 75ක් සපිරෙන අවස්ථාවේ අප ලබා ඇති ජයග්‍රහණ මොනවද කියලයි. වසර 75ක් පුරා අප රටක් ලෙස ලබා ඇති ප්‍රධානතම ජයග්‍රහණය අප යට කරගෙන ඇති මහා නායකන්ද. ඒක අද වන විට ඩොලර් බිලියන
පනහා පැනලා අවසන් ඩොලර් බිලියන 50ක මහා නායකන්දක් අපේ රට මත අපේ හිස මත වැටි ඇති මොහොතක අපි තවත් ණය ඉල්ලමින් ලෝකයේ වටේ සිංගමන් යදින බව ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනි තව ටික දවසකින් IMF ණය ප්‍රතිව්‍යුහගත කරයි ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් විතර ලැබේවි චීනයේ ඉන්දියාව ජපානයේ ආදී රටවලට අපි ගෙවන්න තියෙන ණය ගෙවා ගන්නට කල් ලැබේවි නේද එතකොට දැන් ජනපති රනිල් කියන විදිහට තව අවුරුදු 5කින් ණය නැති රටක් හදනවලු ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන දැන් 50ක් විතර තියෙනවා තව අවුරුදු 5ක් යනකොට ඕක 60ක් 65ක් විතර වෙයි නේද ඒ සියල්ල නැති කරලා ගෙවලා දාන රටක් හදනවලු එතකොට ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 60ක් අවුරුදු 5ක් තුල උපයන ක්‍රමයක් තාම මේ කවුරුත් කියලා නැහැ සමහර විට ඒ සිස්ටම් එක කිව්වොත් වෙන අය ඒක කොපි කරාවි කියලා බය වෙලා ඇති නේද ඒක හංගගෙනම ඉඳලා මේ නායකන්දෙන් ගොඩයන්ට ප්ලෑන් කරනවා වෙන්ටත් පුළුවන් කොහොම වුණත් ඉතින් ඒ මහා නායකන්ද මත සිට IMF කොන්දේසි වලට යට වෙලා හරි අපි මහත් උත්සවත් ශ්‍රේයෙන් අභිමානෙන් නිදහස සමරන්ටම ඕනේනේ නේද ඒ සඳහාත් අඩුම ගානේ රුපියල් කෝටි 35ක් විතරවත් වැය වේවි කියලා තමයි ඔය ගණන් හදලා තියෙනවා කියලා ආරංචි වෙන්නේ. ඇත්තම කිව්වොත් ඒ වියදමත් සත්‍යම ගණන්ද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒ තරමටම හංගපු ගණන් හිලව් ඇති ඕවයි. දැන් මේ කියන්ට හදන්නේ මේ අපි වගේම යටත් වෙලා තිබුණු රටක් නිදහස සමරන උත්සව අවලංගු කළ කතාවක් ගැන. ඒ වෙනුවට ඒ උත්සව වියදම් රටේ දරුවන් වෙනුවෙන් වැය කරපු කතාව. මේ රට ටැන්සානියාව එහෙම නැත්නම් ටැන්සානියා එක්සත් ජනරජය ටැන්සානියාව කියන්නේ ටැන්ගානිකා සහ සැන්සිබාර් දූපත් ඒකාබද්ධ කළ රාජ්‍යයකටයි ටැන්සානියාව අප්‍රිකානු රාජ්‍යයක් අපි වගේම තමයි දිගු කාලයක් යටත් විජිතයක්ව පැවති රටක් අපි වගේම තමයි ඒ කියන්නේ අන්තිමටම යටත් වෙලා හිටියේ බ්‍රිතාන්‍යයන්ට ජර්මානුවන්ටත් කාලයක් යටත් වෙලා හිටියා දැන් මේ ටැන්සානියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණේ 1961 දී. ඒ කියන්නේ නිදහස ලැබලා දැන් අවුරුදු 62ක් විතර වෙනවා නේද? ගෙවුණු දශකයේ සලකපුවාම ටැන්සානියාව ඉහළ ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන රටක්. වසරකට සාමාන්‍යයෙන් 6ක 7ක විතර වර්ධන අගයක් පෙන්눔 කරන රටක්. රටේ සමස්ත ජනගහණයම කෝටි 6කට ටිකක් වැඩි. අද වන විට ටැන්සානියාව නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වැදගත් වෙළඳපොළක් බවට පත් වෙලා තිබෙනවා. පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 4%ක් 5%ක් විතර වුණා. නවාතැන් ආපනශාලා පතල් කැණීම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ප්‍රවාහන විදුලි බල ආදී ක්ෂේත්‍ර බොහොමයක් ඉතාම ශීඝ්‍ර ලෙස ප්‍රසාරණය වෙමින් පවතින රටක්. දැන් මේ ටැන්සානියාවේ වත්මන් තත්ත්වයේ සටහන් කළේ මේ රට හොඳටම හොඳයි කියන්ට නෙවෙයි. දහසක් ප්‍රශ්න මැද තමයි නැගිටින්න හදන්නේ. වැදගත් දේ මේ රටත් අපි වගේම සුද්දන්ගේ නිදහස් වීම සමරනවා. ඔව් සුද්දන්ගේ නිදහස් වීම සමරනවා. මේ රටේ නිදහස් උත්සවයක් මුලින්ම අවලංගු කළා කියලා තියෙන අවුරුද්ද හරි වැදගත්. මුලින්ම නිදහස් උත්සවයක් අවලංගු කරලා තියෙන්නේ. වසංගතයක් නැති බැරි කම හින්දා එහෙම නෙවෙයි. හොඳේ 2015 දී එදා හිටපු ජනාධිපතිගේ නම තමයි ජෝන් මගුෆුලි. ඔහු සැමරුම අවලංගු කරලා හරි අපූර්ව වැඩක් කරලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? නිදහස සමරන්න වෙන් කර තිබුණු මුදල ඔහු ටැන්සානියාවේ කියන්නේ වාණිජ අගනගරයට කියන්නේ ඩාර් එස් සලාම් කියලා. ඒකේ මාර්ගයක් හදන්න වැය කරලා කොහොම ජනාධිපති කෙනෙක්ද නේද මේ ජෝන් මගුෆුලි ජනාධිපති 2020 දී ඒ වගේම යහපත් ක්‍රියාවක් කරලා තිබුණා ඒ පාරත් නිදහස් උත්සවයේ අවලංගු කරලා ඒ වෙන් කළ මුදල ඔහු ටැන්සානියාවට අවශ්‍ය සමහර වෛද්‍ය පහසුකම් ගන්නට වැය කරලා නේද මෙන්න ජනාධිපතිවරු දැන් අද ඉන්නේ කාන්තා රාජ්‍ය නායිකාවක් දැනට ඔය කාන්තා රාජ්‍ය නායිකාවන් ඉන්නේ ටැන්සානියාවේ සහ ඉතියෝපියාවේ තමයි අපේ මතකේ හැටියට ටැන්සානියාවේ රාජ්‍ය නායිකාවගේ නම තමයි සමියා සුලුහු හසන් එයත් හරි අපූරු තීන්දුවක් ගත්තා
ඒ නිදහස් උත්සවයේ වෙනුවෙන් වෙන් කර තිබුණු ඩොලර් 445000 පොඩි ගාණක් නෙමෙයි ඩොලර් 445000 ඇය අවලංගු කරලා තියෙනවා. ඒ කියන්නේ නිදහස් උත්සවයේම අවලංගු කරලා දැම්ම. එහෙම කරලා ඒ ඇමරිකානු ඩොලර් 445000 මේ අපූර්ව ජනාධිපතිනිය පොකට් ගැව්වද? නැහැ නැහැ. ඒ මුදලින් ටැන්සානියාව පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර 8ක් ඉදිකරන්න වැය කරලා නේද? ප්‍රාථමික පාසල්වලටත් නේවාසිකාගාර තියෙන රටක් නේද? ඇත්තටම සතුටු නැද්ද? අපේ විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ප්‍රශ්නේ තාම හරියට විසඳගන්න බැරුව ගිය රටක් අපි නේද? දැන් තේරෙනවද යටත් විජිත දෙකක්. අපි නිදහස් වෙලා 75යි ටැන්සානියාව නිදහස් වෙලා 62යි. නමුත් නැගිටිනවා. ඇයි ජනතා ගැන හිතන පාලකීන් ඉන්නවා. හරිද? අපි 75 නෙමෙයි 100 නිදහස සමරන දවස ආවත් මේ යන විදිහට ගියොත් තවත් ඇමරිකානු ඩොලර් බිලියන 100ක විතර ලකූණ අය කන්දක් එක්ක නේද ලකූණ අය කන්දක් එක්ක කිසිම කරදරයක් කවුලක් නැතුව අපිට 100 වෙනි නිදහසත් සමරන්න පුළුවන් වේවි කියලා තමයි මතක් කරන්න වෙන්නේ අද ටෙලිවැකියෙන් ජනාධිපති වරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරමින් සිටින බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. IMF එක ඉදිරියේ දනින් වැටෙන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටේ ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් කරමින් සිටින බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ. දැන් ඉන්න ජනාධිපති අගමැති නිලධාරිනුයි ගිහිල්ලා IMF එක ළඟ දනින් වැටෙනවා. දනින් වැටිලා කියන හැම දෙයකම එකඟ වෙනවා. දැන් අපිට ආරංචි මාසයකට රුපියල් 45000කට වැඩි ආදායම ලබන අයට අලුත් බද්දක් ගහනවා. මොනවද මේ බදු? මේ බදු ගහන්නේ රටට රාජපක්ෂල නැති කරපු සල්ලි ටික අපහු ගන්න. අපි හැමෝම දන්නවා මේක කෘෂි කාර්මික බල ප්‍රදේශයක්. දසදහස් ගණනින් ලක්ෂ ගණනින් ගොවි ජනතාව ඉන්නවා. වගා කරන්න පෝර ටික දුන්නෙත් නෑ. හොඳට හිටපු ගොවි ජනතාවගේ අත් දෙකයි කකුල් දෙකයි කපලා දැම්ම. පොහට්ටු හොර රැළ ගොවියා විනාශ කරන පළවෙනි පියවර තබනකොට පොහට්ටු හොරුන් ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙවෙනි පියවරෙන් ගොවියා විනාශ කරන්න කටයුතු කරනවා. මේකට ඊට තබන්න බෑ. ලංකා මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරන්නට ජාතික ජනබලවේගය කටයුතු කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් දැන් මේ පළාත් පාලන මැතිවරණේ ගිය අවුරුද්දේ මාර්තු මාසේ 20ට කලින් තියන්න තිබ්බේ. දැන් අවුරුද්දකත් කල්පනලා ආණ්ඩුව මොකද කරන්නේ? තව තව කුමන්ත්‍රණ දියත් කරමින් තිබෙනවා ඡන්දේ නතර කරන්න. එහෙම නේද? මේ ඡන්දෙන් මහින්ද රාජපක්ෂගේ කඳවුරෙන් රනිල් වික්‍රමසිංහගේ කඳවුරට ඡන්දේ බලය මාරු වෙනවා නම් මෙහෙම ඇඹරින්නේ නෑ. ඇඹරුන්නේ රනිල්ගේ කඳවුරෙන් රාජපක්ෂගේ අතට බලය මාරු වෙනවා නම් මේ විදියට ඇඹරින්නේ නෑ. රනිල් මහින්ද ඒකාබද්ධ කඳවුරෙන් සජිත් ප්‍රේමදාස අතට බලය මාරු වෙනවා නම් මෙහෙම ඇඹරින්නේ නෑ. නාමල් රාජපක්ෂත් කිව්වේ. එයාගේ තීරීම සජිත් කියලා. තව මොනවද? ඇඹරින්නේ නෑ. දෙගිඩියාවක් හදනවා ඡන්දේ තියෙනවද නැද්ද කියලා. සමහර සමාජිකයන්ට මරණ තර්ජන එල්ල කරනවා. දැන් ඔයාලට තියෙන්නේ දුරකථනේ කාගේද? දැන් චෙක් කරන්න ඕන. මට නම් වෙලාවකට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකක් චෙක් කරන්න ඕන කියලා. මෑන් රෑටරයට කෝල් දෙනවද දන්නේ නැහැ. බය කරන්න. එනිසා මතක තබා ගන්න. ඒ කැලෑපාරවල් වලින් අපේ රටේ මැතිවරණ කල් දාන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පුවත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.